අද මේ හදිසියෙම අසනීප වෙලා අම්මා කෙනෙක් එක්කන් ආවා. එයාට අමනුෂ්‍ය දෝෂයක්, අමනුෂ්‍ය දිෂ්ටියක්. එයාගේ කකුල් කපනවා, එයාගේ අත් දෙක කපනවා කියලා එයාට දැනෙනවා. බෙල්ල මිරි කරනවා. ඒ ගෙවල්වට අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා. එක එක්කෙනාට ඒ දෝෂේ එනවා. ඊට කලින් කෙනෙක් එළිලා මැරිලා තියෙනවා. ඉතින් ඒ දෝෂය තැනින් තැනට ගමන් කරනවා. ඉතින් ඒ අම්මට අදිෂ්ඨාන කර මූලක් දැම එතකොට ඒක සුවපත් වුණා. ඒ නිසා ටිකක් වෙලා ගියා. ඉතින් අපි මේ අදිෂ්ඨාන කරන්නේ ඒ වගේ මේ සියලුම සංසාර දෝෂ වලින් නිදහස් වෙන්න. හැමෝම අපි නිර්වාණයට යන අදිෂ්ඨානයෙන් තමයි වැඩ කටයුතු කරන්නේ. නැත නිර්වාණය යුගය නිර්මාණය කරන්න. අපි ඉන්නේ ජරා මරණ දුක් දුම්න සුපායාස තුලේ ඉන්නේ. සදාකාලිකවම ඒවයි නිදහස් වෙන ස්වභාවයකටපත් වෙන්න තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒක ආත්ම 10කට 15කටවත් නෙවෙයි, සදාකාලිකවම ජරා මරණයෙන් නිදහස් වෙලාම යන්නේ ඒ ස්වභාවයකටපත්. අපි දැන් සත්ත්ව ස්වභාවයෙන් තමයි අනන්තයෙන් ඉඳන් ඉන්නේ සත්වයෙක් විදිහට. භවයෙන් භවයට, මනුස්ස ලෝකයට, දිවි ලෝකවලට ඒ විදිහට නොඑක් ලෝකවල අපි සැරිසරමින් භවයන් වලට නොඑක් සත්ව ගතියටපත් වෙමින් දුක් විඳ විඳ තමයි මේ සංසාරය අපි මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ. සත්වයෙක් විදිහට ආයතන සකස් කරගෙන භවයන් වල ජරා මරණ වලට පත් වෙමින් තමයි සංසාරේ මේ දක්වා අපි ආවේ. දැන් මේ අන්නේ අනන්ත සංසාරගත ස්වභාවයේ වෙනස් කරලා ඒක නවත්වලා අලුත්ම ස්වභාවයකට පත් වෙන්න තමයි අපි මේ ගමන් කරන්නේ. ඒක තමයි නිර්වාණය කියලා කියන්නේ. මේ විශ්වයේ වෙනත්ම ස්වභාවයකට මේ දක්වා සංසාරේ අපි පත් නොවුණු වෙනත්ම ස්වභාවයකට මේ විශ්වයේ පරිවර්තනය වෙන්න තමයි මේ කටයුතු කරන්නේ. ඒක විශාල පරිවර්තනයක්, විශාල වැඩපිළිවෙළක්. ඒ පරිවර්තනය හැමදාකම කරන්න පුළුවන් කමක් නැහැ. ඒක දීර්ඝ කාලයකින් පස්සේ තමයි එවැනි ස්වභාවයකට පත් වීමේ කාලයක් එන්නේ. ඉතින් එවැනි චක්‍ර තියෙනවා, ධර්ම චක්‍ර. දැන් පෘථිවි චක්‍රයේ කරකිනවා ඉර වටේ දවස් 365යි. ඒ 365 චක්‍රයක් තියෙනවා. ඒ වගේ චක්‍ර තියෙනවා ධර්ම චක්‍ර. ධර්ම චක්‍රයක් කරකින්න ඉතින් ඒ වගේ දීර්ඝ කාලයක් ගත වෙනවා. ඉතින් ඒ විදිහට ධර්ම චක්‍ර බලයක් අපේ මේ පෘථිවි චක්‍රයට වඩා, මේ ග්‍රහ චක්‍රයට වඩා ධර්ම චක්‍රයේ 100 කෝටි ගානකින් බලවත්. ඒ වගේ ලොකු බලයක් ඕන, ලොකු පරාසයක් ඕන මේ ජරා මරණ වලින් නිදහස් වෙන්න. ජරා මරණ නිදහස් වෙන්න අපිට ලොකු ඉඩකඩක් මේ විශ්වය තුල අවශ්‍යයි. ඒකයි 100 කෝටියක් ලෝක ධාතුන් වල බලයක් අපි ලබා ගන්න. ධර්ම චක්‍රයේ 100 කෝටියක් ලෝක ධාතුන් තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක අපේ මේ ජරා මරණ චක්‍රයට වඩා වෙනස්. පරාසයේ හිතා ගන්න බැරි තරම් අනන්තයි. ඉතින් අන්න ඒ ගමනක් තමයි අපේ වෙන්නේ. කිසිම පරමාර්ථයක් නෑ. අපි රාජාණ්ඩුවක් නිර්මාණය කරනවා. දැන් අපි ඒවා මූලික ටික සාකච්ඡා කරගෙන ආවා. රාජාසනයක් ගැන, කුටුම්මක් ගැන. ඉතින් එතනින් අපි ඒක තමයි නිර්මාණය කරගෙන ඉදිරියට යන්නේ. දැන්
අපි මේ අධර්මවාදී පාලන ක්‍රමයේ ප්‍රතික්ෂේප කරමින් ඒවෙන් රට පිරිසිදු කරමින් තමයි අලුත් පරිපාලන ක්‍රමයකට යන්නට ඕන. දැන් මේ අධර්මයේ පිටු දකින ප්‍රතික්ෂේප කරන ඒවා පිරිසිදු කරන බලවේගයක් සමාජය තුළ දැන් ක්‍රියාත්මක වෙනවා. පෙළගැසීමක් තියෙනවා. ඒ වගේම අපි අලුත් දෙයක් නිර්මාණය කරන්නටත් ඕන. ඒ කියන්නේ අපි දැන් මේ අධර්මයේ 225ක් නැමැති පාපයේ අධර්මයේ ඒ දූෂණය අපි අයින් කරනවා කියන්නේ සීල් ගත්තා වගේ වැඩක්. රට සීල් සමාදන් කරවනු. පරිපාලනයේ සීල් සමාදන් කරවනු. සීල බලය ගන්නවා. සීලෙන් මොනවද කරන්නේ? හොරකම් කරන්නේ නැහැ. බොරු කරන්නේ නැහැ. කාමයේ වර්ග හැසිරෙන්නේ නැහැ. සත්තු මරන්නේ අපි කියන්නේ පංචශීලය කියන්නේ. හොරකම් කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. සීලය. ඒතර සීලයේ තුල ඒ හොරකම් නැහැ. අපි සීල බලය තමයි මේ රටේ පරිපාලනයට ගේන්නේ. නමුත් ඒක මදි සීලේ විතරක් මදි අපිට සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන සමෘද්ධිය ඇති කර ගන්න සීලේ විතරක් මදි සීල බලය කියන්නේ AI එළවීම විතරක් මදි ඒ කියන්නේ අපි අකුසලයේ සබ්බ පාපසා කරන අකුසලයෙන් ඈත් වීම වගේ කුසලස් උපසම්පදා අපි කුසලයේ කුසලත්වයේ දිනු කරන්න නිවර්දි හැකියාවන් දිනු වෙන්නේ කුසලත්වයේ තියෙනට ඕන ඒ තරුණ පිරිසට කුසලත්වයේ හැකියාව තියෙන්නට ඕන 225 කරපු කාර්ය නිවර්දිව කරන්න එහෙම නැති වුණොත් අපි පළවෙනි පියවරේ නතර වෙනවා අපිට සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වෙනවා සීලයෙන් අපිට අපි බලාපොරොත්තු වෙන විශාල ඵලයක් නිලා ගන්න ඒක ප්‍රමාණවත්මදි කියන්නේ ඒකේ තම සබ්බපාපසකරණ පාපයෙන් අපි ඉවත් වෙනවා කුසලස් උපසම්පද ඒකත් අවශ්‍යයි කුසල් කුසලත්වයේ හැකියාවන් අපි දිනු කර ගන්නට ඕන ඒ වගේම අපි ඒ සචිත්ත පරියෝධපණ ඒත්නම් බුද්ධහන සිත දමණය කර ගන්නට ඕන දිනු කරන්නට ඕන තමන්ට දමණය කර ගන්න තමන්ගේ වසඟේ පවත්වන ඒ කාරණා කිහිපෙම සම්පූර්ණව සාර්ථක පරිපාලන ක්‍රමයක් මේ රටට ගේන්න පුළුවන්. ඒ නිසා අපි ඒ අය තෙරෙහිව උද්දෝෂණය කරන ගමන් මම කලිනුත් පැහැදිලි කරා නිවැරදි පරිපාලන ක්‍රමවේදය අපි සකස් කරන්නට ඕන. ඒක අපි රාමුවකට හිර වෙන්න අවශ්‍ය නැති තියෙන විවස්ථාව, නීති රීති ඒවට අපි කොටු වෙන්න අවශ්‍ය නැහැ. ඒවම නැවත ගෙනින්ට අවශ්‍යත් නැහැ. මොකද ඒවා හොරකමට අනුව හදලා තියෙන දේවල්. දැන් එළවන 225 ආදී ව්‍යවස්ථා වා නීති රීති ටිකක් තමයි දැන් තියෙන්නේ. ඒ ඔක්කොම නීති රීති ඒ අයට ගැළපෙන විදිහට හොරකමට වංචාවට දූෂණයට ගැළපෙන විදිහට තමයි ව්‍යවස්ථාව නීති අධික්‍රමයේ හැදලා තියෙන්නේ. දැන් විස්තර අන්තර්ජාලය එහෙම දානවා. ඉතින් මේ අවුරුදු 10 15 ඇතුළත මුදල් බිලියන ගණන් රටින් පිට කරලා තියෙනවා. ඒ විගණනයේට අහු නොවන ආකාරයට ඒ විගණකාධිපතිටත් ඒවා විගණනය කරන්න බැරි විදිහට නීති රීති හදලා ඒවට අහු නොවන විදිහට තමයි පිට කරනවා කියන්නේ. ඒ විදිහට ඉවස්ථාවන් ඒව නීති රීති ඒ 225ට අවශ්‍ය විදිහට දැන් කැබිනට් එක ඒ තියෙන පාර්ලිමේන්තුව ඒ නීති රීති ඒයට අවශ්‍ය වෙන විදිහට හදන්නේ දැන් ඒ නීති රීති ඒ විදිහට තිබෙද්දී තමයි මේ ඔක්කොම අධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ ඒයි පෝෂණය වෙනවා ඒ ක්‍රමවේදයේම ගෙනල්ලා වෙන 225ක් දැම්මත් ඒ ක්‍රමවේදයේම යවනවා නම් අපිට අලුත් රටක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. ක්‍රමය වෙනස් වෙන්න ඕන. ඒ ක්‍රමය අපිට හදාගන්න අපි අවශ්‍යතාවයන් වලට අනුව රටේ අවශ්‍යතාවයන් වලට අනුව තමයි මේ ක්‍රමයේදී සකස් වෙන්න අවශ්‍ය. දැන් අපිට ආහාර පාන ටික මේ ටික තමයි හැම දිනාටම අවශ්‍ය. පහසු මිලට ඒව ලබා ගන්න. හාල් ටික පහසු මිලකට, එළවලු ටික, තෙල් ටික පහසු මිලකට ලබා ගන්න. ඒක තමයි මූලික අවශ්‍යතාවය. අන්න ඒකට තමයි අපි සැලසුම හදාන්නට ඕන. ඉතින් සහල් සම්බන්ධව මූලික සහල් වලින් අපිට පටන් ගන්න පුළුවන් කිව්වොත් ඉතින් මේ වෙළඳ අධිකාරිය අපි ලබා ගන්නට ඕන.
එතකොට තමයි ඒ එතනින් පටන් ගන්න තමයි අපිට ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒවට අතරමැදි වෙලෙන්දු අතරමැදියන් හැටියට ඇවිල්ලා තමයි මේ ඔක්කොම විනාශ කරන්නේ. අපිට එතකොට ඒ හොරකම් කරන්න පුළුවන්, වංචා කරන්න පුළුවන් අතරමැදියන්. ඒ නිසා අතරමැදියන් නැතුව අපිට ඍජුවම ඒ අපිට මේ ගොවියා ළඟට ගිහිල්ලා ඒ එකමුතුවක් අපි සකස් කරග කටේ එකමුතුවක් හදාගන්න ඕන, එකතු කරගන්න ඕන මේ අය. මේ රට හදන වැඩ පිළිවෙලට, අලුත් වැඩ පිළිවෙලට මේ ජනතාව ඍජුවම සම්බන්ධ වෙන්නට අවශ්‍යය. සම්බන්ධ කරගන්න එහෙම වැඩ පිළිවෙලක් ඕන. එතකොට තමයි අපිට මේකේ නැගිටින්න පළවෙනි පියවර තබන්න පුළුවන් වෙන්නේ. ඒක බැරි දෙයක් නෙවෙයි. බැරි දෙයක් නෙමෙයි. හරියටම ගැටලුව තේරුම් අරගෙන ගැටලුවට නිවැරදි විසඳුමක් අපි හදන්න ඕනේ. ඔය 225 එහෙම යන 225ක් නෙමෙයි නිකම්ම. යන්න කිව්වට යන්නේ නැහැ. ඒ නොයන්න තමයි ආරක්ෂාව හදාගෙන තියෙන්නේ. ඒයත් මරාගෙන මැරෙන්න තමයි අපි ආයුධ හදාගෙන තියෙන්නේ. ඒයට ඒ හැම පහසුකමක්ම තියෙනවා. ඒයයි සරණ තියෙන්නේ නැහැ. ඉතින් අපි ඒ අය නෙමෙයි. ඉතින් සටනක් වුණොත්, සිවිල් සටනක් වුණොත් ඒවන්නේ සාමාන්‍ය ජනතාවට උදීලා ඒවන්නේ සාමාන්‍ය ජනතාව අපි අපිට තමයි මරාගන්නේ. ඒත් පාලකයෝ මේ මරාගන්නේ නැහැ. ඒවන්නේ සාමාන්‍ය ජනතාව හමුදා පුහුණුව ලබා දීලා ආයුධයක් අතර දීලා මරාගන්නේ ඉවන්නේ සාමාන්‍ය ජනතාව. මෙරෙන්නේ අපි අපිමයි. 225 ඒක ආරක්ෂාව වෙනවා. ඒක රටපණි බැරි මොනොත්. ඒ කියන්නේ අපි සාමාන්‍ය ජනතාවත් අපි ආයුධ අරගෙන බෝම්බ ගහගෙන මරාගෙන ගියු. අවදාන මේ මිනිස්සු ජාත්‍යන්තර නවාතක් ඔක්කොම හදාගෙන තියෙනවා. ඉතින් එහෙම බලයක් තියෙන. ඒ විදිහට මේ අය එහෙම ඒයට බලේ තියෙන, විවස්ථා බලේ, නීති රීති බලේ ඒවා ඒයට තියෙනවා. ඒවයේ පාවිච්චි ගන්න මාර්ගය. එහෙම අපි සාමාන්‍ය විදිහට ඒ අයින් කරන්න බෑ. ඒකට අපි මේ වෙද්දී අලුත් ක්‍රමවේදයකට යන්න අනිවාර්යෙන් යන්න ඕන. එහෙම සාකච්ඡාවක් අපි පටන් ගන්නට ඕන. ඉතින් ඒ වගේ දැනුම් ගත්ත අය මේ තරුණ පිරිසටත් ඒ මග පෙන්වන්න, ඒ මග ඔස්සේ තමයි මේ අය අරගෙන යන්නේ. ඒ මග තමයි පෙන්වන්න ඕන. එතන එතන තමයි වැඩ පිළිවෙල තියෙන්නේ. අපි ඒකට තමයි දක්ෂ වෙන්නට ඕන. අලුත් වැඩ පිළිවෙලක් හදන්නේ, අලුත් වැඩ පිළිවෙලක් සකස් වෙන්නට අවශ්‍ය. එහෙම වුණොත් වෙනස් කරන්න පුළුවන්. අලුත් ලෝකයක් නිර්මාණය, අලුත් රටක් නිර්මාණය කරන්න පුළුවන්. නැත්නම් ওই තීන ඉදිරිති වලට, ක්‍රමවේද වලට ආපහු ගේනලා දැම්මත් ඔය හොරකම, වංචාව, දූෂණය ඔය අපිට වෙනස් කරන්න බෑ. මොකද ඒක ක්‍රමවේදයේ සකස් වෙලා තියෙන ඒ විදිහට. ඉතින් එතකොට අපිට ඍජුවම නාස්තියක් නැතුව, වංචාවක් නැතුව ඒ පහසු මිලකට, අඩු මුදලකට මේ බාණ්ඩ හුවමාරු කරගන්න පුළුවන්. ඉස්සර වගේ බාණ්ඩ හුවමාරුවකට තමයි යන්න ඕන. ඉතින් ඒ විදිහට අතරමැදි වෙළඳපොළක් හදාගත්තොත් තමයි, අතරමැදි වෙළඳපොළක් හදාගත්තොත් තමයි ඒ විදිහට ඉතින් අර ජනතාවට අසීරුතාවයකට පත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒක සුළුතරයක් තමයි. ඊට පස්සේ මේ ධනය රැස් කරන්නේ. ඉතින් කොහොමද අපි පාලන එරහටේ ආර්ථික පාලන බලය අපි ලබා ගන්නට ඕන. සාමාන්‍ය ජනතාව ඒක එකතු වෙලා ඒ ආර්ථික බලය අරගෙන අලුත් ක්‍රමවේදය නිර්මාණය කරන්න ඕන. ඒක පාර්ලිමේන්තුවෙන් පිටත නිර්මාණය කරන්නට ඕන. එහෙම වුණොත් එහෙම කරන්න පුළුවන්. ඊ වැඩි ආරම්භ කළොත් අපිට ඉක්මනටම විශාල වෙනසක් කරන්න පුළුවන්. වෙනසක් කරන්න පුළුවන්. ඉතින් මේ රට එහෙම ගොඩනගන්න පුළුවන්. මොකද කාන්තාරයක් නෙවෙයි, මොනවත් නැති තැනක් නෙවෙයි, හැම දෙයක්ම රටේ තියෙනවා.
මිනිස්සුත් ඥානවන්ත මිනිස්සු ඉන්න ජනතාවේ. ඉතින් ඒයි නිකන් ඉන්නෙත් නැ මොනවා හරි ආරක්ෂාවක් කරනු. ඒ නිසා එහෙම දිනු කරන්න පුළුවන්. ඒ ක්‍රමවේදයේ ආරම්භ කරන්න ඕන. නැත්නම් දැන් අපි ගෝසනේ අරගලේ හැමදාම උහුම අරගෙන යන්න බෑ. 25 නිකම්ම යන්නේ නැහැ. අපිට හැමදාම ඒ විදිහට අරගෙන කරන්න බෑ. ඉතින් මිනිස්සු ඒ විදිහට ඉස්සරලාම පටන් අලුත් දෙයක් නේ. මේ අරගලේ අලුත් දෙයක් සමාජයේ. ඊට පස්සේ පුරුදු වෙනවා. ඊට පස්සේ ඒවට විරුද්ධ ජනතාව ඒවට සැලසුම් ගහනවා. නිකම්ම තියෙන ඒ විදිහ නිකම්ම තියෙන්නේ නැව කඩා කප්පල් කරන්න මාන බලන පිරිස ගොඩක් ඉන්නවා සංවිධානගත වෙනවා. ඒලා ක්‍රමවේද හදනවා. තන තන තව තව ඔය වගේ අරගෙන හට ගන්න. ඒක සාමාන්‍ය දෙයක් බඩපත් වෙනවා. අරගලේ ඔතන කරාට අරගල තන තන ඊට ඔස්සේ ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් බඩපත් වෙනවා. ඒතකොට ඉදිරියට ඔය අරගලයක් ඉදිරියට පවත්වාගෙන යන්න දුෂ්කර වෙනවා. ඒ සාමාන්‍ය මනසට හුරු වෙනවා. ජනතාවට පුරුදු දෙයක් වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ අර තියෙන ජවයේ නැති වෙනවා. ඉතින් ඒකෙන් අපිට ඉදිරියට ඒකෙන් විතරක් යන්න අමාරුයි. යන්න අමාරුයි. ඉතින් අර ක්‍රමවේදය අපිට තියෙනවා නම් බය නැතුව අපිට ඒ අයට අභියෝගය දෙන්න පුළුවන්. ක්‍රමවේදය නිර්වෘල් ආර්ථික ක්‍රමවේදය අපි සකස් කරන්න ඕනේ. ඒක ක්‍රියාත්මක කරවන්නට අවශ්‍යයි. 225ට එහෙම ක්‍රමවේදයක් නැති නිසා ඒ අය ඉක්මවා යන්න පුළුවන් බොහොම පහසුයි. ඒ අයට එහෙම චේතනාවක් නැහැ මේක පිළිසිදුර කරන්න. ඒ අය ගණන් ගිලව බලලා තමන්ගේ ලාභය බලලා වැඩ කටයුතු කරනකොට තමයි ඔය තියෙන ආර්ථික මට්ටමට එන්නේ. ඉතින් අපි මේ අවස්ථාවේ අපි වැඩ කටයුතු කරන්නේ සාමාන්‍ය ජනතාව වැඩ කටයුතු කරන්නේ සාමාන්‍ය ජනතාව තමයි දුකට වැටලා තියෙන්නේ. ඒයට තමයි දැන් මේ ජීවිතේ නපහසු. ඒ නිසා ඒවා දන්න පිරිස එකතු වුණාම ඒකට මේ රටේ ආර්ථිකය දියුණු කරන්න වැඩ පිළිවෙලක් ඒයට සකස් කරන්න පුළුවන්. ඉතින් එහෙම සකස් කරන්න පුළුවන් කාලයක් දැන් ඉතින් සකස් වෙලා තියෙනවා. ඉතින් ඒකට අපි ඉක්මනට ඒකට තමයි පෙළ ගැහෙන්න ඕන. ඉතින් අපි අදිෂ්ඨාන කරන්න ඉදිරියට ඒ විදිහට මේ අධර්මවාදීන්ගෙන් ආර්ථික බලය ධර්මවාදීන් අතරපත් වෙනවා. අධර්මවාදීන් අතේ තියෙන ආර්ථික බලය ධර්මවාදීන් අතරපත් වෙන්නට ඕන. එතකොට ඉක්මනටම මේ රට අලුත් කරන්න වෙනස් කරන්න පුළුවන්. ආර්ථිකයෙන් තමයි ඒක වෙනස් වෙන්නට ඕන. ඉතින් ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. අදිෂ්ඨාන කරන්න දිගටම අදිෂ්ඨාන කරන්න අපි දැන් ඉදිරියේ නිර්වාණ මාර්ගයේ ජනතා හිත හදන වැඩපිළිවෙලක් මේත් එක්කම ක්‍රියාත්මක වෙනවා. තාම මේ ගොඩනැගිල්ල වැඩ කටයුතු නිසා තමයි තාම අපිට හරියට වැඩපිළිවෙලක් කරගන්න පහසු වෙලා තියෙන්නේ. මේ ටික අංග සම්පූර්ණ වෙනකොට අපිට ඒ ලොකු වැඩපිළිවෙලක් ඉදිරියේදී සකස් කරන්න පුළුවන්. ඉතින් අපි මේ රට මානසිකත්වය වෙනස් කරන ජනතාවගේ ආකල්ප වෙනස් කරන තර රාජානුක්‍රමයේ ජනතාවට හඳුන්වලා දෙන්නේ. එතකොට එහෙම බලයකුත් අවශ්‍යයි අර විදිහේ ආර්ථික ක්‍රමවේදයකට යන්න. අපි ඒක තමයි ආරම්භ කරගෙන යන්නේ. රටට හොඳ සැලැස්මක් තමයි අපි ක්‍රියාත්මක කරවන්නේ රාජාණ්ඩුවක් හැටියට. ඒක අතරමැදියක් නෑ. ඒක හොරකම් කරන්න බැරි ක්‍රමයක්. තමයි රාජාණ්ඩු ක්‍රමයේ ඒ වගේ ඍජුවම ඒ භාණ්ඩයේ ඒ ජනතාව අතරට යනවා. ඒ වටේ ගිහිල්ලා එහෙම ඉන්නේ නෑ. ඍජුවම ඒ වීටික ඒ විදිහට සහල් බවට පරිවර්තනය වෙනවා. ඒක සාමාන්‍ය ජනතාවට මේ මොහොතේම පත් වෙන ක්‍රමයක් අවශ්‍යයි. ඒක තමයි අපි රාජානුක්‍රමයක් කියලා කියන්නේ.
ඉතින් ඒ විදිහට ජනතාවට සමාන ආකාරයෙන්ම බෙදලා යන විදිහට ක්‍රමවේදී සකස් කරන්න පුළුවන්. සකස් කරන්න පුළුවන්. ඉතින් අපිට ඉදිරියට තව මේක පැහැදිලි පෙරගස්වා ගන්න පුළුවන්. අපි එහෙනම් හිට නැවත සාකච්ඡා කරමු. මොනවද ගැටලුවක් තියෙනවද? එහෙනම් අපි හිටත් සාකච්ඡා කරමු. සිරු දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.